ඔබත් සියලු දෙනාට නිවනි නිවේසන හෙන ලෝතුරු මග ඔබ වෙත සම්නිවේදනය කරන බෞද්ධ රූපවාහිනියේ දායකත්ව ධර්මදේශනාව අපි මෙලෙස ආරම්භ කරන්නේ. සුබින් වත්නි අද ධර්මදේශනාව පැවැත්වීමට බෞද්ධ රූපවාහිනියේ මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍යපාද මිරිස්සේ ධම්මික ස්වාමින්වන් වහන්සේ අපි සියලු දෙනා කෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. රහල බටහිර ශ්‍රී බෝධිරුක්කාරාමේ ශීල භාවනා සමිතිය අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය දරමින් කටයුතු කරනවා. සදහම් දේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදු නාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආභවන්ති. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨාන පදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතේ. ආමසත්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං.
Dhamma savana kalo ayang badanta. Dhamma savana kalo ayang badanta. Dhamma savana kalo ayang badanta. Namo tassa bhagavato arahato samma sambuddhasse. Namo tassa bhagavato arahato samma sambuddhasse. Namo tassa bhagavato arahato samma sambuddhasse. Rupe ko rad sati maro va asse marato va sova panamiyati tasmatih tvang rad rupang maroti passe. Maro tati passe, miyati ti passe, rogo ti passe, gando ti passe, sallanti passe, aganti passe, agbhutanti passe, yenam evam passanti, te samma passanti. Apinwat Swamin Mahansa, Silmanian Mahansa, Rahala Batahira Sri Bodhirukkharama Viharasthane, Sila Bhavana Samitiya Niyojane Karaming Sahabhagivana, Pinwat Mawwaruni Piyawaruni Pinatune. Pinwat Oba Silu Dinama Mitan Patan, මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම් මනුෂ්‍ය රත්නය. ඒ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් අසම සම ගුණ සමුදායකින් හෙබි භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උතුම් සදහන් අමා ගඟුලින් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරමින් සිතෙහි ඇලීම් ගැටීම් හා මුලාව බැහැර කරගෙන දහම් පිළිවෙත් මගෙහි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස උපනිශ්‍රය ධර්ම මාර්ගයක් සකස් කරගන්නටයි මේ පින්කමෙන් කුසල කර්මයෙන්ොත් බලාපොරොත්තු වෙන්නේ. පින්වත් මෞතුමින්ලා පියතුමන්ලා සහභාගෙන පිනතුල්ලා වගේම ධර්ම ශ්‍රවණය කරන සියලුම පින්තුලා ජීවිත ගමනේ සොයාගෙන යන්නේ සරසිලා මේනුත් වඩාත්ම බලාපොරොත්තු වන්නේ මානසික සන්තුෂ්තියයි සන්සිල්ලයි. යම් විටක කායික රෝගයක් ඇති වුණ ඒට බෙහෙත් හේත් ලබා දීලා සුවපත් වෙන්න පුළුවන්. නමුත් කය මොනතරම් සුවපත් වගේ දැනුණත් මනස ගිලන් වුණත් හැබෑවටම කිසිදු සැනසෙල්ලක් දැනෙන්නේ නැහැ. මනස නොගිලන්ව පවතින විට කය ගිලන් වුණත් ඒ හිතට ලොකු සුවයක් දැනෙනවා. වර්තමාන පරිසරය තුල මේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ පුරාම බොහොම මිනිස්සු කායික රෝගයන්ටත් වඩා මානසික රෝගයන්ගෙන් පෙළෙන බව දකින්න තියෙනවා. අපි සාමාන්‍යයෙන් හඳුන්වන මානසික උම්මත්ත ස්වභාවය කියන ස්වභාවයම නෙමෙයි මේ අනුශාසනා කරන්නේ. උම්මත්තක කියන ඒ ස්වභාවයම නොවේ. එහෙත් ඇලීම් ගැටීම් මුලාව නිසා බලාගත්ට බලාගෙන යම් විටක දෙයිනේ අත තබාගෙන නිකටි අත තබාගෙන හිස් ආකාශයේ දෙස බලාගෙන සාපිපාසාව කුසගින්න දැනෙන්නේ නැහැ කියලා. මට දැන් හොඳ නරකවත් තේරුම් ගන්න අපහසුයි කියලා බොහෝ විට සිතින් දුක් විඳින අය දකින්නට පුළුවන්.
සමහර ඇත්තෝ මේ රටේම ඉතාම සිල්වත් ඇත්තෝ ඒ වගේම දහම් දැනුමක් පවතිනවා ලෝකය ගැන හිතුවත් යම් විටක අත දිගු කරලා ඒ අය වරදක් කරනවා කියලා පෙන්වන්න යමක් නැහැ ඒ වගේම ලෞකික වශයෙන් මනවින් අධ්‍යාපනයක් ලැබලක් තියෙනවා ඒ වුණත් කියා ගන්න බැරි තරම් මහා දුකකින් හිත පිරිලා කියලා බොහෝ දෙනා හිතන්නට පටන් ගන්නවා මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුස්ස රත්නය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ අමා දහම අපි සියලු දෙනාම ටික ටිකවත් අවබෝධයෙන් යුතුව පිළිවෙත් මාර්ගයටම එකතු කරගත්තොත් මේ මනසේ ඇතිවන වික්ෂෝපය ශෝක පරිදේව දුක් දුම්නස් වලින් බොහෝ දුරට බැහැර වෙලා ඒ සැනසෙල්ල ලබන්නට පුළුවන්. මනස මුළුමනින්ම ඒ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් බැහැර කරගන්නට නම් දස සංයෝජන සක්කාය දිට්ඨියේ පටන් මුළුමනින්ම බැහැර කරලා ඒ දස සංයෝජනම ගලවා ගන්න. එනම් අරහත් බෝධියටපත් වීම. ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. එහෙත් එතෙක් අපි හැම කෙනෙකුටම කුමන හෝ ආකාරයකින් අඩු හෝ වැඩි වශයෙන් මේ ස්වභාවයක මෙහෙම පානට වෙනවා. එහෙත් මේ ධර්මයේ අවබෝධයෙන් දැක්මින් පිළිවෙත් මාර්ගයට එකතු කර ගැනීම ඒ ශෝක පරිදේව ශෝක දුක් දුම්නස් පරිදේව මේවා සමනය කරගෙන කුසල් මාර්ගය තුල රැඳී සිටීමෙන් අපට පහසුවෙන් ධර්ම මාර්ගයට සමීප වෙන්න පුළුවන්. යම් විටක වයස හා සමග ශාරීරික අපහසුකම් දැනෙන්න පුළුවන්. කය ගිලන් වුණත් සිත ගිලන් නොවුනම නමුත් කය ගිලන් වූ බවක් Tamanට දැනෙන්නේ. යම් විටක ඇඳක සයනය කරගෙන හිටියත් දෑත දෙපය සොලවන්න බැහැ යයි සඳහන් කළත් මනසට ඒ බව නෙමෙයි දැනෙන්නේ. දහමින් සකස් වුණු මනස පිළිවෙත් මාර්ගයට ලං වෙලා මම මට හිමි නැති බව මගේ හිත හොඳින් දන්නවා. මේ තන් මම මේ ශරීරය මගේ නෙමෙයි. ඉමමේව කායං උද්දම් පාදකලා අදෝ කේසමත්තකා තචපරියන්තං පූරං නානප්පකාර අසුචිනෝ පච්චවිත්තති. මේ පාදාන්තයේ පටන් හිස්මුදුන දක්වාම ගලපන බැලුවොත් රෝම කූපයක තරම්වත් හැබෑ අයිතියක් සම්මුතියෙන් මම කියන මේ මට නැති බව අයත් නැති බව ධර්මීය මනාව පුරුදු කර පිළිවෙත් මගේ සිටින ඒ හිතට දැනෙන්නට පටන් ගන්නවා. ජීවිතයේ මොනතරම් කවල පොල නාවල පිරිසුදු කරලා ඇසින් දීපු රූප ප්‍රසන්නයි කියලා ඇහැට අකමැති අරමුණක් හමු වෙනකොට මම කැමති නැහැ කියලා ගැටුණොත් කණින් අහපු හඬ ප්‍රසන්නයි කියලා ඒ හඬට මම කැමති නැහැ කියලා එහි ගැටුණු තැන් මේ ආදී වශයෙන් ඇස කන නාසය දිව ශරීරයේ මන වශයෙන් ඔය ඉන්ද්‍රිය හයටම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ධර්මන සිතුවිලි වශයෙන් ජීවිතේ කොපමණ නම් අපි දීලා තියෙනවා. පිය රූපේ රූපේ සාරජ්ජති අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති. ප්‍රිය රූපේ ඇලිලා පිය ශබ්දයේ ඇලින ආග්‍රහණයේ රසයේ ස්පර්ශයේ සිටිවිලි වල මොනතරම් රූප ගංගාවක් වගේ ගිලිගිලි හොයාගෙන ගියා මොනතරම් දුක්ද. අකමැති රූප අකමැති හඬ ආග්‍රහණ රස ස්පර්ශ සිටිවිලි එපා එපා කියලා මොනතරම් ගැටුනද සිටුවද. ඔය ඔක්කොම මේ සම්මුති මම සතුට කරන්නේ. එහෙත් ඒ මොනවා කළක් විරාගෙන යනකොට ගිලන් වෙනකොට ඔබයි මමයි අපි අපිම ළඟ මුණතරන් අසරණද කියලා ජීවිතේ අපි හැම කෙනෙකුටම සිතා හොඳින් අත්දකින්න පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ ධර්මය තමාටම පළමු කොට ගලපාගෙන අජ්ජත් වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඊළඟට බහිද්ද බාහිර වශයෙන් ගලපාගෙන දකින්න ඕනේ. ඇයි බාහිර වශයෙන් ගලපන්නේ? පින්වත් මව්වරු පියවරුන්ට අත්දකින්න. සමහර විටක ජීවිතයේ කිමක් නැහැ දරුවනි. මගේ කුසෙහි කුසගින්දර තිබුණත් නුඹලා මගේ දරුවෝ. නුඹලගේ කුසගින්දර නම් දකින්න කවදාවත් කැමති වෙන්නේ නැහැ දරුවනි. මගේ හිතේ හිසේ තියෙන මහ බර මහ මෙරක් වගේ මම උහුලා ගන්න. ඒ වුණාට මගේ දරුවෝ දුක් විඳින්න මම කැමති නැහැ. ওই විදිහට ජීවිතේ බාහිර වස්තූන් සවිඥානික වුණත් අවිඥානික වුණත් ගහකොළ ගේදර වශයෙන්
ජීවිතේ මොන තරම් අල්ලගෙන තියෙනවද සම්බන්ධකම් කියනවා. මෙන්න මේ නිසායි අජ්ජත්ත බහිද්ද වශයෙන් තමා තුළිනුත් බාහිරවත් ගලපලා මේ සියල්ලම යද නිච්චන් තන් දුක්ඛන් යන් දුක්ඛන් සදනත්. යමක් අනිත්‍ය නම් එතන දුක හට ගන්නවා. දුක හට ගන්නේ මේ කිසිවක් මගේ ආත්මය හෝ ස්ථිර ප්‍රයත්නක් නොවන නිසායි. මෙන්න මේ ලෙසින් ටික ටිකවත් ඔබයි අපේ මනස සකස් වෙනකොට තථාගත බුදුරජාණන් වහන්සේ දෙසූ අමා දහම් අපි පිළිවෙත් මගින් දකිනකොට කය ගිලන් වෙලා ගියා. සිත ගිලන් වෙන්නේ නැහැ. සිත ගිලන් නොවුනම අපේ හිතට ලොකු සහනයක් දැනෙන්න පටන් ගන්නවා. මේ මොහොතේ ඇස් දෙක පියවුණත් විඥාණය බැහැර වෙලා ගියත් මගේ හිත නිදහස් කියලා. මගේ හිත ඇලීම් ගැටීම් වලින් මිදිලා කියලා ඒ හිතට දැනෙනවා. පින්තුනේ ඔබයි මමයි ජීවිතයේ මේ උතුම් ධම ඔස්සේ සොයාගෙන යන්නේ මෙන්න මේ සැනසෙල්ලෙන්. අන්න ඒ සැනසෙල්ලට මඟ කොයි? අද දවසේ මේ සූත්‍ර දේශනාව ඔස්සේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ පින්නා සියලු දෙනා ඉතාම හොඳින් ධර්ම ගෞරවයෙන්, ශාස්ත්‍රීය ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන් යුක්තව මේ උතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරා. මුලින් සදහන් කළා වගේ තමාටත් ගලපගෙන, කොහොමද තමාට ගලපගන්නේ? භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන සූත්‍ර ධර්ම, ඒ දේශනා කරන්නේ මටනම්. මම කොහොමද මගේ සිතුවිලි ඔස්සේ දකින්නේ? මගේ වචන පෙළ ඔස්සේ මම කොහොමද දකින්නේ? මගේ ක්‍රියාවන් ඇවතුම් පැවතුම් ඔස්සේ කොහොමද මම දකින්නේ? හැබැයි දකින්න තැන කෙලවර මතකයිනේ අත්හැරි. සම්මුතියක ලෝක ව්‍යවහාරයක මම මගේ කියලා සඳහන් කළාට අර මා මුලින් සඳහන් කළා වගේ ඔබනම් කවල පොවල දවසට කීවතාවක් රසයි රසයි කියලා දිවයි කුසයි සතුටු කලක් හැඩ බැලුවත් හිත පීරා ඔබ ගැන හිතා බැලුවත් දිරාගෙන යනකොට ලෙඩ දුක් ඉදිරි මමවත් මට හිමිද කියලා ඔබටම දැනෙනවා ඇති දැනෙන ඇති ජීවිතයේ යථාර්ථය ඒකයි. එනිසා මේ දේශනාව තමාටම ගලප ගන්නකොට සීලය පිහිටලා සම්මුතියේ ඔබ කටයුතු කරන්න වෙනදා වාගේම ප්‍රසන්නව කවල පොවල ඇලීම් ගැටීම් වලින් තොරව ජීවිතය පවත්වන්න. දුවේ පුතේ කියලා, ස්වාමියා බිරිඳ කියලා ඒ යුතුකම් කරන්න. ගහකොළ ගේදර පටන් ලද දේ ධර්මානුකූලව ඒව ආරක්ෂා කරගෙන පවත්ව ගන්න වරදක් නැහැ. එහෙත් මේ සියල්ල යං කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් හට ගන්නා සුළුද ඒ හැම නැසෙන සුළු. මේ සම්මුතියට මම කියපු මම මට අයිති නැති බව පැහැදිලි. එහෙමනම් ඒ බාහිර වස්තු කොහොමද මගේ වෙන්නේ? ස්ථිර වෙන්නේ, සදාකාලික වෙන්නේ? අන්න ඒ අවබෝධය තමයි අත්හැරීමේයි සඳහන් කරන්නේ. තවත් සරලව සඳහන් කළොත් අතින් අල්ලා ලංවේ දුවට පුතාට ඔබ කියාවි පුතේ ලොකු පුතේ ලොකු දුවේ ඔබ මගේ කියලා. එහෙත් පිළිවෙත් මාර්ගයේ තුල මව්වරු පියවරු පින්නත් ඔබ හැමතෙම ඒ අවබෝධය කියනවා. සම්මුතියේ ලෝක පැවැත්මේ වචනය කතා කළත් ඔබ මගේ ඇස් දෙක වගේ කියලා. හිසේ කිස් කසක්වත් අයිති නැති මම කොහොමද නුඹ උනත් සදාකාලිකයි කියලා හිතෙන්නේ? මේ ලෝක පැවැත්ම ජීවිත ගමන පාත් ගන්න පමණයි මම මගේ කියලා පරිහරණය කරන්නේ, ආමන්ත්‍රණය කරන්නේ. එහෙත් මේ ලෝකයේ හැම දෙයක්ම හටගත්ත වගේම නෙකියන. මෙන්න මේ අවබෝධය තමයි පිනතුනේ දුක්ඛානුපස්සනාවෙන් දකිනවා. වි අනිච්ඡානුපස්සනාවෙන් දකිනවා. අනිත්‍ය. විරාගානුපස්සනාවෙන් දකිනවා. සම්මුතියට අයිතිය සඳහන් කළත් පරමාර්ථ වශයෙන් දකින්න කිසිවක් අයිති නැහැ, ස්ථිර නැහැ. නිරෝධානුපස්සනාවෙන් දකින්න නිරෝධයට එනවා, හටගත් හැම දෙයක්ම නැති වෙනවා. අවසානයේ පටිනිස්සග්ගානුපස්සනාවයි අත්හැරීම පිළිබඳ හොඳ අවබෝධයක් ලබනවා නුවණින් දකිනවා. මෙන්න මේ අදහස් පෙළ ඔස්සේ මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න. ඒ සූත්‍ර දේශනාව නම් සංයුක්ත නිකායි කන්දක වර්ගයේ රාග සංයුත්තේ පඨම මාර වර්ගයේ පළවෙනි සූත්‍ර දේශනාව මාර සූත්‍රයයි. පිනතුනේ මාර කියන වචනේම පැහැදිලිවම නපුරුයි, නරකයි. අපි විපතට කැඳවගෙන යනවා. අකුසල ශක්තියේ මොනව මොනව හරි අපේ හිතට දෙනවනම් ඒ මාර බලවේගයක් හැටියට කියලා ඔබ අහලා තියෙනවනේ.
බුදුරජාණන් වහන්සේ දවස බගුම් අඩපු පින්වත් රහතුන් වහන්සේලාට නෙමෙයි රහතුන් වහන්සේලාටත් ඇහෙන්න සැලැස්සුවා. එහෙත් ඒ භවනා කරන භික්ෂු භික්ෂුණී ඒ ඇත්තන්ට උපාසක උපාසිකාවන්ට පවා මාර බලවේග මාර්යාගේ හසු වීමට මාර සිතුවිලි වලට හසු වෙන අවස්ථා තිබුණා. ඒ වගේම රහත් භික්ෂූන්ට භික්ෂුණියන්ට පවා ඇවිදින් මාර්යා කතා කළ අවස්ථා තිබුණා. ඔබේ කෙස් තවම කළු සුදු වෙලා නැහැ. ඔබ තවම බොහෝම යෞවනයේ සිටින්නේ. ඇයි මේ කැලේකට වෙලා තනිව මේ හුදෙකලාව කාලය ගත කරන්නේ? නරකද ඔය ඇසකන ආදී ඉන්ද්‍රියන් සතුටු කළොත් කාමයෙහි යොමු වුණොත් නරකද කියලා ප්‍රශ්න කළා. නුවණින් විමසල බලනකොට මේ මොනවද මේ මාර බලවේගය? පිනතුනේ පිළිවෙත් මාර්ගයේ තුල සකස්සල ඉන්නකොට සතර සතිපට්ඨානයට අනුව මනාව සිහිය පිහිටුවනකොට ඔය මාර බලවේග ඇති වෙන්න පටන් ගත්තත් ඒ මාර සිතුවිලි හැටියට ඒව දැනෙන්න පටන් ගන්නවා. එනිසා මාර කියන වචනේම භයානක බවයි. ඒ සිතුවිලි වල ඇති නරක ආදීනවය අපි හැම කෙනෙකුටම වැටහෙනවා. හොඳයි අහලා බලන්න. දින තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනවා. රාද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණලා වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේට ගෞරව කරලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. භාග්‍යවතුන් වහන්සේ මාර මාර කියලා කියනවා. කුමන ආකාරයකින් කුමන අර්ථයකින් මාර නම් වෙනවද කියලා. පින්තුනේ දැන් මා ඔබට ආරාධනා කළා වගේ Tamanටත් ගලප ගන්න කියලා. මගේ හිතටත් මොනියම් වෙලාවකදී ඇතිවෙලා තියෙනවද? තද සිතුවිල්ලක් එනකොට තරහ සිතුවිල්ලක් වගේ. එහෙම නැත්නම් දැඩි ආශාවක් ඇති වෙනකොට, ලෝභයක් ඇති වෙනකොට, ඉවසන්න බැරි වෙනකොට, ওই මාර මාර කියන වචනයක්, මාර මාර කියන සිතුවිල්ලක් මගේ හිතටත් දැනিলা තියෙනවද? කුමන අර්ථයකින්ද? මොන අදහසක් නිසාද මේ මාර කියන වචනය ඒ හිතට එන්නේ, මේ ගලපන්නේ, මේ කතා කරන්නේ? ඔබ දැන් ගලපලා බලන්න. ඔව් ජීවිත ගමනේ ඇහිලා තියෙන බොහෝ දෙනා කියනවා මේ මාර කියන වචනේ. ඇයි කුමන හේතුවකින්ද මේ මාර කියන වචනය කතා කරන්නේ කියලා දැන් ගලප ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සාද භික්ෂුවට. රූපේ කෝරාති මාරෝවා අස්ස මාරතෝවා සෝවාපන මීයති තස්මාතිහ තං රාද රූපං මාරෝති පස්ස මාරෝතාති පස්ස මීයතිති පස්ස රෝගෝති පස්ස ගණ්ඩෝති පස්ස සල්ලන්ති පස්ස අගන්ති පස්ස අනුභූතන්ති පස්ස ඒනම් ඒවං පස්සන්ති තේ සම්මා පස්සන්ති. සාද රූපය පවතින තාක්කල් එතන මායයි කියලා තේරුම් ගන්නවා. එතකොට මේ රූපයට තමයි මාර කියලා කියන්නේ. පිනතුනේ ස්කන්ධ පංචකයමයි දැන් මේ දේශනා කරන බලාපොරොත්තු වෙන්නේ මාර කියන වචනේ. ස්කන්ධ පංචකය නම් රූපය, වේදනාව, සංඥාව, සංස්කාර හා විඥාන කියන අදහසයි. ඒක සරල තේරුම් ගන්න මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කළ නැහැ. නමුත් ඔබට මූලික අදහසක් අවශ්‍යයි. රූපේ කියනකොට පිනතුනේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතත් උපාදාය රූප 24ක් එකටයි තියෙන්නේ. සියල්ලම විස්තර කරන වෙලාව නොවේනි, සූත්‍ර දේශනාවටයි තියෙන්නේ. නමුත් මා සඳහන් කළ රූප කියන වචනයෙන් තේරුම් ගන්න. හොඳයි පළවෙනි කොටස් හතර පමණක් අදහස පමණක් දකින්න. පඨවි නම් තද ස්වභාවයයි. පඨවි කියන්නේ මහ පොළොවට, භූමියට. නමුත් තද ස්වභාවයටයි. ඔබට මතකයි මේ කොටස් 32ක් පටික්කුල සංඥාව ගැන කියනකොට, දත්තේන්ස කතාව කියනකොට, 32ක් ගැන කියනකොට, එහෙම නැත්නම් පටික්කුල සංඥාව පිළිකුල් භවනාව කියනකොට කොටස් 32ක් ගැන මතකයි. කේසා ලෝමානකා දන්තා තතු ආදී වශයෙන් අන්න ඒ 32 කේසා පටන් පළවෙනි විශ්වම අයිති වෙන්නේ පඨවි ධාතුවට. මේ කේසාවල පිනතුනේ ආපෝ තේජෝ වායෝ නැතුව නෙමෙයි, ඒවා තියෙනවා. නමුත් පඨවි ධාතුව වැඩි නිසා හඳුන්වන්නේ පඨවි ධාතු කියලා. නැත්තම් පඨවි ධාතුවට අයිති කේසා ආදී ඒ කොටස් 32 මුල් විශ්ව. ආපෝ ධාතුවට 21 ඉඳලා ඊළඟ 12 සෙම්මන් පුබ්බෝ ලෝහිතං ආදී වශයෙන් ඒ කොටස්. එතකොට මේ රූපය කියලා කියන්නේ පඨවි ධාතුව. තද ගතිය පවතිනවා. ආපෝ ධාතුව වැගිරෙන ස්වභාවය පවතිනවා. තේජෝ ධාතුව උෂ්ණය පවතිනවා.
Ewagema vayo dhatuwa vayo ho sulama pavatina. Me hatarema ekatuwak tamai me roopa kiyala sandahan karanne. Me dhatu hatarata upakaraka dharma vasen me asa aadi vasen chakku ayatana vasen ewaat navata upadaya roopa vasen asa roopa aadi vasen ewa upadaya vasen udaw kirimak upakaraka vasen 24ak sambandhawa tiyena. Mewata kiyenawa etakota මෙන්න මේක තමයි රූප කියලා කියන්නේ. පින්තුනේ මේ රූපයේ හැබෑ ස්වභාවයත් අර ස්කන්ධ මුළුමනින්ම ස්කන්ධ පංචකය වගේම නිතරම වෙනස් වීමක් තියෙනවා. ඒ අනිත්‍ය ස්වභාවය පවතිනවා. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ සංකත කියලා දැක්වේ. සංස්කාර කියලා කිව්වේ. සංකතයක සංඛාරයක ස්වභාවය තමයි කෙටියෙන් සඳහන් කළොත් උපාද තිතිබංග. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති මතකයිනි කෙටියෙන් සඳහන් කළොත් උපාද හට ගැනීම තිති පැවැත්ම නමුත් දිගට පැවැත්මක් නෙමෙයි ඒ පැවැත්ම කියන්නේ අඤ්ඤතත්තම් තිතස්ස අඤ්ඤතත්තම් පවතිනහුගේ වෙනස් වීමක් පඤ්ඤායති දකින්න තියෙනවා ඒකත් අර හට අරගෙන නැති වෙනවා භංග වගේම තමයි තිති කියන්නේ නේද දිගට පැවැත්මක් ගැන කියන අදහසක් නෙමෙයි හොඳයි උපාද තිති භංග හට අරගෙන වෙනස් වී පැවති නැති වෙල යනවා එක තමයි සංකතයක සංකාරයක ලක්ෂණය. එතකොට මේ රූපයේ ලක්ෂණය ඒ වගේ. හොඳයි ඒ රූපේ. ඊළඟට වේදනාව, වේදනාව නම් බිඳීම. සංඥාව නම් හඳුනා ගැනීම. සංස්කාර නම් රැස් කිරීම. සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. මේ ආකාර තුනෙන්ම රැස් කරනවා. මේව තමයි කර්ම කියලා කියන්නේ. එතකොට ඊළඟට රූප වේදනා සංඥා සංඛාර විඥාන විඥාන කියලා කියන්නේ විවිධාකාරයෙන් සඳහන් කරනවා අපි එක අදහසක් ගමු අරමුණ තීරණය කරන්නේ විඥාණයෙන් ඔබට මා මේ සඳහන් කළේ මේ ස්කන්ධ පංචකය ගැන තරමක අදහසක් ගන්න මේ අදහස අහලා තියෙනවද පිනතුනේ පටිච්චේච රූපංච රූපේච පටිච්ච නැත්නම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා. එතකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇසෙහි රූපය හට ගන්නකොට චක්කු විඥානය හට ගන්නවා. එතකොට ඇසයි රූපයයි චක්කු විඥානයයි නිසා මේ තුනෙන් ස්පර්ශය හට ගන්නවා. තින්නම් සංගති පස්සෝ. ඒ ස්පර්ශය නිසා වේදනා සුඛ දුක්ඛ හෝ මධ්‍යස්ථ විඳීම් හට ගන්නවා. වේදනාවෙන් තෘෂ්ණාවට එනවා. එතන ඔය තීරණය දෙන්නේ පින්නතුනේ ඇසේ රූපයක් හටගත්තම චක්කු විඥාණය පහළ වෙනකොට විඥාණයෙන් විතරම සිද්ධ කරන්නේ අරමුණ තීරණය කර ගැනීම. මේ අවස්ථාවේ අපි තේරුම් ගන්න ඒ ආකාරයෙන් අරමුණ තීරණය කරන්නේ එතකොට විඥාණය. ඇසට හමුවන රූපය ගැන තීරණයක් දෙනවා චක්කු විඥාණය. කනට හමුවන ශබ්දය ගැන තීරණයක් දෙනවා සෝත විඥාණය. ඔය විදිහට ඉන්ද්‍රිය හයෙම මේ විඥාණය ඒ අවස්ථානුකූලව තීරණය කරනවා. භාවිත හිතක් නම් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ මේ දේවල් දකිනවා හඳුනා ගන්නවා හැබැයි මගේම මේ මගේ ආත්මයේ ඉස්තරයි කියලා හිතින් උපාදානය කරගන්නේ අල්ලගන්නේ අභාවිත හිතක් නම් ප්‍රිය රූපී ඇලෙනවා මගේ මගේ මමයි කියලා වෙනස් බව වෙනස් වෙන බව දකින්නේ අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍ති ඒකේ සතුට වෙනවා ඒ ගැන ප්‍රාර්ථනා කරනවා ඒ ගැන සිත එහි ඔසවල තියෙනවා ඔබ කියන්නේ මට නිතර මතක් වෙනවා කිය. අනේ ඒ අදහසයි. පින්නතුනේ මා විඥාණය ගැන ටිකක් තේරුම් ගන්නයි ඒ අදහස සඳහන් කළේ. අභාවිත හිතක් නම් එහෙම වුණාට පස්සේ සැප අරමුණේ ඇලෙනවා අකමැති අරමුණෙහි ගැටෙනවා. එතකොට තෘෂ්ණාවට මාර්ගය සකස් කළ දෙනවා. මධ්‍යස්ථ වුණත් ඇලීම හෝ ගැටීමකට මොනියම් හෝ වෙලාවක අභාවිත හිත වැටෙන්න පුළුවන්. හොඳයි. භාගවතුන් වහන්සේ දේශනා කරන රාද එතකොට මාර කියලා කියන්නේ ඔය මරණය කියලා කියන්නේ එතන දැන් මාර කියලා කියනවා මරණය කියලා කියනවා. එතකොට මේ මාර කියලා කියන්නේ මරණය කියලා කියන්නේ ওই රූපයටයි. යමෙක් මරනවා යමෙක් මරන්න මැරෙන්න සිද්ධ වෙනවා කියලා අදහස් කරනවා. එතකොට මරනවා ඒ වගේම මැරෙන්න වෙනවා මැරෙන්නට සිද්ධ වෙනවා. අන්න ඒ රූපය පවතිනවා නම් එතන මරණය තියෙනවා. ඒ වගේම මරන්න වෙනවා ඒ වගේම මැරෙන්නා කියන අදහසින් රූපය ගැන සඳහන් කරනවා. අන්න ඒ විදිහට ඔය මරණය තේරුම් ගන්න මාර කියන වචනේ තේරුම් ගන්න. රූපය පවතිනවා නම් ඒක තමයි මරණය කියන්නේ. රූපය පවතිනවා නම් අන්න ඒ රූපය තමයි මරණය.
ඒ වගේම ඒ රූපය තමයි මැරෙන්නේ. ඒ වගේම රූපය දෙස දකින්න ඒක රෝගයක් හැටියට දකින්න. රෝග කියන වචනේ පැහැදිලිනේ රිදෙනවා, බිඳෙනවා, කකියනවා, පිච්චෙනවා, දවා ගන්න බෑ. අර වායෝ ධාතුව ගැන කියනකොට පින්නතුනේ තේජෝ ධාතුව ගැන කියනකොට පරිදහන ගැන, ජරා පහන ගැන, ජරා පහන, ජරාපන, ඒ වගේම සන්තාපන, පාචක ඔය ආදී වශයෙන් ඔය තේජෝ ධාතුව උස්නේ ගැන කියනකොට සඳහන් කරනවා. දිලාගෙන යනවා, පිච්චෙනවා, පුළුස්සනවා වගේ පැවැත්මක් වගේ තේරෙනවා. මේ ඔක්කොම පින්නතුනේ ඔය රෝග ලක්ෂණයි. රෝගයේ ස්වභාවයමයි ඒ සඳහන් කළේ. මේ රූපය රෝගියක්, රෝගයන්ට ආකරයකුයි. රෝග නිද්ධං පබංගරං, පබංගුරං මතකයි. රෝගයන්ට ආකරයක්, රෝගයන්ට නිදානයක් මේ රූපය. එහෙමනම් දකින්න එහෙමනම් මේක රෝගයක් කියලා මේ රූප. රෝගයන්ට ආකරයක් කියලා, නිදානයක් කියලා මේ රූපය. ඒ විතරක් නෙමේ, ගණ්ඩ ගඬුවක් වගේ කියලා. ගඩු කියලා කියන්නේ පින්නතුනේ ගඩු පිපෙනවා කියන්නේ කසනවා, කසනවා, කසන වෙලාවට හොඳයි. ඊට පස්සේ තුවාලයක් බවට පත් වෙනවා, ගඩු බවට පත් වෙනවා. ඒ වගේම සල්ලයක් හැටියට දකින්න, සල්ල කියන්නේ උලක් කියන එක. හුලක් හැටියට දකින්න, වෙසණයක් හැටියට දකින්න, වෙසණයට පත්තුණු දෙයකයි පත් වෙලා තියෙනවා කියලා මේ විදිහට දකින්න. මෙන්න මේ විදිහට දකින්න පුළුවන්. යේනම් ඒවම් පස්සන්ති සම්මාපස්සන්ති. මේ විදිහට දකින්න පුළුවන්. හැබැයි ඇස් දෙකෙන් දැකීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඇස් දෙකෙන් දකිනවා. නමුත් අදහස් කරන්නේ ඇස් දෙකෙන් දකිනවට වඩා හිතෙන් දකින. පිළිවෙත් මාර්ගයෙන් දකින. ඇස් දෙක පියාගෙන උනත් දකින්න පුළුවන් නේ. ළමා කාලේ, තරුණ කාලේ, තරුණ වයසේ ඉන්නවා නම් මේ ආයොබ්බනා ජරා අන්ත තරුණකම දිරාගෙන යාමෙන් අවසන් වෙනවා. ජීවිතේ මැදි වයසටපත් වෙනකොට, මහලු වයසටපත් වෙනකොට ඇස් දෙක පියාගෙන හිටියත් මුණතරන් රූපය මගේ මගේ කියලා ඒ තමම ඒසෝ හමස්මි ඒසෝ මියත්ත මගේ මම වෙමි මගේ ආත්මයේ ස්ථිර පැවැත්මක් කියලා කතා කළාට, හැඳ බැලුවට, මුණතරන් ආහාර දුන්නට රසයි රසයි කියලා රූප බැලුවට, ඇඳුම් පැළඳුමින් සැරසුණාට, බොහෝ දේවල් ලං කරගත්තට, ඒ වුණත් මේ හැම දෙයක්ම දිරාගෙන යනවනේ. මේ දිරාගෙන ගිහි ලෙඩ දුක් වලට පත් වෙලා, ගඩක් වගේ, උලක් වගේ දැනුණු වේදනාව, කිසේ අමාරුව, දතේ අමාරුව, කුසේ අමාරුව, කනේ වේදනාවක් ඇති වෙච්ච වෙලාවකදී, සල්ප වූ වේදන වේලාවකදී පවා ඇති වුණු වේදනාව උලක් වගේ මොනතරම් දැනුණද කියලා දැනෙනවද පින්නතුනේ? සමහරැත්තන්ට කයේ විතරක් නෙමෙයි හිතේ උලක් දැනෙනවා. ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේ සඳහන් කළා වගේ අසත් ඇවිලෙනකොට රූපත් ඇවිලෙනවා, චක්කු විඥානත් ඇවිලෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරන ওই උල කියන එක, සල්ල කියන එක භයානක අදහසක්. කයේ උලක් ඇනුනොත් සනීප කරන්න පුළුවන් වේ. හැබැයි හිතේ උලක් ඇනුනොත් අර මුලින්ම සඳහන් කළා වගේ මානසික වික්ෂෝපයක්, ගිලන් බවක් ඇති වෙලා කයේ ඇනුනට වඩා විශාල වේදනාවක් දැනන්න පුළුවන්. සමහරක් තු කියන්නේ මට මේ ලෙඩ දුක් නම් කායික වේදනාවක් දරා ගන්න පුළුවන්. මේ හිතේ ඇති වෙච්ච දුක් වේදනාව මම කොහොමද දරා ගන්නේ? මට ඒකයි විඳ දරා ගන්න බැරි කියලා. එහෙමනම් සල්ලයක් හැටියට, වෙසණයක් හැටියට, ඒ වගේම වසනයට පත් වෙච්ච දෙයක් හැටියටත්, වසනයට පත් වෙනව පමණක් නෙවෙයි පත් වෙච්ච දෙයක් හැටියටත් මේ රූපය දකින්න. මෙන්න මේ දැක්මට කියනවා යහපත් වූ මොනවට දැක්මක්, නියම ආකාරයෙන් දැක්මක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන. පින්තුනේ නිවන් මඟ අරමුණු කරගත්ත, ආර්ය අෂ්ටාංග මාර්ගයට දැසගත්ත භික්ෂුවක් වුණත්, භික්ෂුණියක් වුණත්, උපාසකයෙක් හෝ උපාසිකාවක් වුණත් මෙන්න මේ මාර්ගය දැකිය යුතුමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් මේ උතුම් බුද්ධ ශාසනයෙන් ඵලයක් බලාපොරොත්තුෙන් එනවා නම් පළවෙනි දේ තමයි සීලවාහෝහි, සිල්වත් වෙන්න. ඊට පස්සේ දක්වනවා මේ අස ආදී රූපයන්ගෙන් අරමුණු ගන්නකොට ඒවායේ නිමිති අනුනිමිති ගන්න එපා. ඉන්ද්‍රියේසු ගුත්ත ධාරා විහරත චක්ුණා රූපන් රූපන් දිස්වා මා නිමිත්තක් ගාහිනෝ අහුවත්ත. මේ ඉන්ද්‍රියන්නි වැසූ දොරපියන් නැතුව වාසය කරන්න. ඇස් දෙක පියාගෙන ඉන්න. ඉන් අදහස් කරේ ඇස් දෙක මේ පිය ගැස් දෙක වහගන්න කියන අදහස්ද නෑ පින්නතුනේ. ඇස් දෙක ඇරලා ලෝකයේ දෙස බලන්න. හැබැයි රාගයන්ට හසු වෙලා ඇලෙන්න එපා. දේශයන්ට හසු වෙලා ගැටෙන්න එපා. එයා ගුත්ත ධාරා විහරත කියලා කිය. ඉන්ද්‍රියේසු ගුත්ත ධාරා විහරතය සඳහන් කළේ ඒ ඇසෙන් රූප දැකලා නිමිති ගන්න එපා. මගේයි, මමයි, මගේ ආත්මයයි එනම් ස්ථිර කියලා. මුලින් සඳහන් කළා වගේ ඔබට සම්මුතිය කියන්න පුළුවන්. මේ මගේ ශරීරය, මේ මගේ දුව පුතා, ස්වාමීන් වහන්සේ එමනක් මගේ චීවරය, මගේ පාත්‍රය, ඒ දේ ව්‍යවහාරයේ තුල සම්මුතිය තුල කටයුතු කරන්න පුළුවන්.
ada nimiti ganne pakwe nimiti anu nimiti vyanjana vasen etana sandahan kale pinetuni chakku vinnyaya rupa itta kanta manapa pirupa kama upasamita rajaniya hita kulmat karana kamen bendena itu wadana mana wadana priya vasen me rupa gannawa kiyana adahasin nimitta ganne pa kiyana apita ehenne gemburu dahamak hakita gemburu dahamak pinetune me dukin nidahas wenna na භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආර්ය මාර්ගය තුල ටික ටිකවත් ගමන් කරමින් මේ උතුම් පරමාර්ථ ධර්මයට එන්න නම් මේ මාර්ගය දැකිය යුතුමයි. අන්න ඒකයි මේ පිළිවෙත් මාර්ගය පුරුදු කරනවා කිව්වේ. එහෙමනම් මොකද්ද මේ මාර කියලා කියනකොට තේරුම් ගන්න නම් රූපය මරණය හැටියට මාර හැටියට දකින්න. මරන්න හැටියට දකින්න. මැරෙන පුද්ගලයා මැරෙන ආකාරයක් හැටියට දකින්න. ඒක රෝගයක් හැටියට ගඬුවක් හැටියට උලක් හැටියට වසනයක් හැටියට වසනෙට පත් වූ යමක් හැටියට දකින්න. හැබැයි දකින්නේ පරමාර්ථ වශයෙන්. මට කියන්නේ පරමාර්ථ වශයෙන් දකින්නවා කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ති ලක්ෂණ ධර්මයට යටත් කළා. මගේ නොවේ මම නොවේ මේ මගේ ආත්මය නොවේ. ස්ථිර ප්‍රඥාවක් නොවේ රූපය කියන්නේ. මේ අන්න එකට කියනවා මොනවට දැකීම නියම ආකාරයෙන් දැකීම කියලා. මීළඟට දෙවනුව සඳහන් කරන ස්කන්ධ පංචකයේ දෙවනි කොටස මොකද්ද? වේදනාව. වේදනාව එතකොට විඳීම. විඳීම සුඛ උනත්, දුක්ඛ උනත්, අදුක්ඛම සුඛ උනත්. ඒකත් අර විදියට දකින්න ඕන වේදනාව පවතින හැම වෙලාවකම සුඛ උනත්, දුක්ඛ උනත්, මධ්‍යස්ථ උනත් ඒක මරණයක්. ඒක මරණයක්. ඒක මාර. ඒ වගේම මරන්න. මරණ සිදුවන දේ. මෙතන මැරෙනවා කියන්නේ අපි පින තුනේ සාමාන්‍ය ලෝකේ අර කෙනෙක් මරනවා කියන ඒ අදහස නන් නෙමෙයි. නැති කරනවා. නැති වෙලා යනවා. එතකොට මේ නැති කළ යුතු දෙයක් තමයි අර මේ රූපය වගේම නැති කරනවායි කියේ සම්මුතියට පාවිච්චි කළා. හැබැයි පරමාර්ථ වශයෙන් අත්හරිනවා. ඒකයි මේ මරණවා කියලා කියන්නේ. පැහැදිලිනේ. වේදනාව වුණත් සැප වුණත් සම්මුතිය තුළ ඔබට දකින්න පුළුවන්. දැන් ඔබේ දරුව හොඳට හැදිලා වැඩිලා ඉන්නකොට ලොකු මහත් වෙනකොට මුණුබුරු මිනිපිරියන් හොඳින් හැදෙන වැඩෙනකොට ගුණයහපත් ඔබ ඉෂ්ඨරමුණ දකින්නවා. අපිට සැනසෙල්ලක් තියෙනවා. හිතට ලොකු සුවයක් තියෙනවා. හැබැයි බැඳෙන්නේ නැහැ මගින්මයි. නුඹලා දකින්නේ නැතුව නම් එක රාත්‍රියක්වත් මට නම් ඉන්දියන්නේ නැහැ කියලා එහෙම බැඳෙන්නේ නැහැ. එහෙම වුණොත් තමයි ඔන්න මරණයට හසු වෙනවා. මාර්යාට හසු වෙනවා. සතුටු වෙනවා ඉෂ්ඨ අනිස් අරමුණ දැකලා. අනිෂ්ඨ අරමුණකදී නරක වචනයක් කියනකොට ප්‍රාණඝාතයක් කරන්න හැදුවත් පුංචි කල්ලා එපා පුතේ. ඒක නරකයි. ඒක නම් කරන්න එපා. තදින් කියන්න බල ඒක කරන්න එපා දරුවනේ කියලා තදින් අනිෂ්ඨ අරමුණ දකිනවා. හැබැයි එතන ව්‍යාපාදයක් තරහවක් අල්ලගත්තේ නෑ. පටිගියක් ඇති කරගන්න නැතුව ඒ දේ කළා. ඒ දේ කිව්වා. ඉෂ්ඨ අනිෂ්ඨ අරමුණ දකිනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරන බ්‍රහ්මාය සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ආහාරං ආහාරේති. නෝච රස රාග පටිසංවේදීච. භාග්‍යවතුන් වහන්සේට ආහාරේ සෝපනකෝ භංගෝතමෝ ආහාරං ආහාරේති නෝච රසරාගපටි සංවේදීච. භාග්‍යවතුන් වහන්සේ ගෞතමයන් වහන්සේට ආහාරයේ රස දැනෙනවා. එහෙත් ඒ ආහාරය රාගෙන් අල්ලගන්නේ නැහැ. පැහැදිලිනේ. ඉෂ්ඨ අනිෂ්ඨරමුණ දැනෙනවා. තිත්ත රස හෝ පැණි රස හෝ අඹුල් රස දැනෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඒක රාගෙන් අල්ලගන්නේ නැහැ. අන්න ඒක තමයි ගැඹුරු අදහස මේ අපි දැන් දකින්නේ. පැහැදිලිනේ පින්නතුනේ. ඒ අදහසයි දකින්නේ. හොඳයි වේදනාව සුඛ වුණත් ඔබ ඉෂ්ඨ අරමුණක් ලෙස දකිනවා. දැන් ප්‍රසන්නව ඉන්නකොට හොඳයි ප්‍රසන්නයි. දැනෙනවනේ ශ්‍රද්ධාවට හරව ගන්න පුළුවන්. හැබැයි මේක ස්ථිරයි මගේමයි සදාකාලිකයි කියලා අල්ලගන්නේ නැහැ. දරුව මොනබුළු ඉගෙන ගන්නකොට ජීවිතේ හොඳින් සිල්ලත් ගත කරනකොට අපිට හරි සතුටුයි දරුවනේ. කල්යාණ මන්ත්‍රයකට දහම් මග යනකොට අපිට හරි සැනසෙල්ලක් තියෙනවා. ඔන්න ඔබ ඉෂ්ඨාර්මිස් අරමුණ දකිනවා. නරක මාර්ගයට යන එපා. ඔය මාර්ගයේ වැරදි. මම තදින්මත් කියන්නම්. මගේ හිතේ තරහක් නෑ. හැබැයි මම තදින් ඔබට කියන ඔය මාර්ගයේ වැරදි. ඕක අසත්පුරුෂ සංසේවනයක්. ඕක හොඳ නෑ කියලා කියනවා. හැබැයි එතන ගැටෙන්නේ නෑ. අන්න ඒ වගේ මධ්‍යස්ථ අරමුණත් ඒ වගේ. හැබැයි මේ වේදනාව ඔය අවබෝධයේ නැතුව පරිහරණය කරන්න ගියොත් වෙන තුනේ ඒක මායාවක්. මරන්න වෙන දෙයක්. ඒක මරන්න. මරණ වෙන දෙයක්. මරණයට පත්න්නේ අන්න ඒ වේදනාව. ඒ විදිහට දකින්න මේක තමයි මේ මායා කියන්නේ මරණය කියන්නේ. මරන්නා කියන්නේ මැරෙන්නා කියන්නේ මේ විඳීම මේ වේදනාව. ඒ නිසා මේක රෝගයක් මේක gaduwak මේක උලක් මේක මහා වශනයක් ඒ වගේම මේක වශනයට පත් වූ දෙයක් කියලා විඳීම දෙස දකින්න. හැබෑවමනේ සමහර තරුණයතු කියන්නේ මම ආසාවෙන් කැමැත්තෙන් අල්ලගත්ත දේ හිතුව දේ අපි හමු වෙච්ච දේ මම හිතේනේ මට මේ තරම් දුකක් වේදනාවක් දීලා මගේ ජීවිතේට මහා විපතක් කළ මේ දේවල් අවසන් වෙයි කියලා.
samahara tu kaya gahala adane pinatuni lingga tu kaming hamuyechi attu samayata saamiya birinda wenna puluwa dimawpiyo daruwa wenna pulam bala parutu thiyagene indala hamu wela attal patalaagene indala lang karagene indala dimawpiyo daru aavashaktiya karma shakti avasan unama wen wela giyama ahala athi dakala athi obe jeevithiya addakwinoth athi kaya gahala adala mata mokada une kiyala sochati paridevati urattalin kandati kilamati sammohati Soga karla kaya gahala andala papuya adgahagena kalakraanta vela mulawata patthala dannang mata monawa wenawada kiyala hita ganna bae kiyala monatarang vipathakata patthenawada vesenata patthala sitinawada eyatu passema kiyana mama hituwe ne me hamuwima me tarang kelawara wei kiyala mehema wenwela yanna nan me tarang ikmanin ai api hamuone ai mage langata ave ai mata kiwwe hamadaama innawa kiyala oy boho dena asrutuwal loki kiyala kaya gahala andanne pinnatune eda Yaso eda patacara bagi kisah Gotamage indala laksa koti koti gananawa. Me manusia loki manusia me tika terum ganna beruwa allagena ewa wenwela yanakota koi tarang kaya gahala andala thiyenawa. Maha siu maha sagare jala kandata wada amma taata duwa puta sohuru sohuriyan adi wasen me tika terum ganna beruwa wenwela yanakota wagurupu kandulu wedi siu maha sagareta wedi. Ehemanam windimat ara widiyata monawata dakina. Milangkata dakine sanyava handuna ganna de pinatune ehemana sanyava matakayine pinatune budhurajanan wahanse desana kale eka hariyata mirinduwak sanyava kiyanne mirinduwak sanyava kiyala kiyanne mirinduwak pinatune api handuna ganna de ne abhavita hitakata mayakari mirinduwak tamai pennala denne pinatune detis kuna piyangen piripun vechi me sharira koodu mas walin wahala le walin aalepe unata passe අපිට පේන ඉතාම සුන්දර වස්තුවක් හැටියට හිත රවටන මායාකාරී වස්තුවක් ඉද සංඥා වරද්දලා දෙනවා මේ වචන වලින් හඬින් වරද්දලා දෙනවා ස්කන්ධ පංචකයම මායාවක් හැටියට දක්වනවා අප්‍රමාණ දුක් දෙනවා මිරිඟුවක් කියලා කිව්වේ ඒකයි එහෙමනම් අභාවිත හිතක් පවත්නකොට මේ සංඥා මාරයක් වගේ අපිට වැරදි අදහස් දෙන්න පුළුවන් වැරදි හැඟීම් දෙන්න පුළුවන් සමහර වහන්නේ ඔය පෙනුමටනේ මම රැවටුනේ Honda යහපත් tuh nih disunat gan, oya endu mata nih, me date nih, mama hituye, meka gatta mama teh ema dam satu tinggi nih pulang wehi kelani, dengi kaya mana nih, magi hita jalan nih dengi wena peluma, wena handa, wena agrahania, wena rasya, oya ahar wadu kocir gijuelin nih wadu, kawa dawat dunia kelu warak nih, wena isparsiak, wili, sanya warad dino api nih, abawi teh hita nih sa, eka miring gua, bawi teh hita awat ema wena, sutawa arya sawaku. Ariyanang dasari, Arya dhammasa kovido, Arya dhamme suinito. Srutavat arya savakiya bawata patthunoth oya sanyavata nan kavadavak ravatenne. Habai astutava putujjano Ariyanang adassavi Arya dhamme akovido, Arya dhamme avinito adi vasen astutava putujjana aya. Mage mame mage aathme isthirai kiyala aramunu gannakota rupe wagema vedanawa sanyavat oya vidiyata aramunu aragena pinathune okata ravatena. Ravatila Raga dosa mohanta hasuvela pas pau dasa akusala kala kochchara duk vindinawada satara apaya wetennama e hetuwa ne pinithune eya siddha wenna tanha sanyojana nan sandavatan sansarata digarattan o bhikkave dukkham pacchina bhutam mahanin bhagavathun hasa desana karana mahanini me trushnavata hasuvela raga dosa mohiyangin ara avidyaven margye wahunama anicca dukkha anatta tilakshana dharmayata yatat kala dakinna beruunama me savinnyanaka avinnyanaka vastu trushnaven bandinawa Magiyo mamiyagal hitan na patangana. Ita pas paspahu dasa kusalata hasuvila. Pahu siddha karala. Handa handa dua gena evida gena sansara gamane gaman karana. Diga rattang o bhikkave dukkham pacchina bhutan. Numbala hema kene. Apramana dukkhindala kiyana. Sanyavat oy vidiyata dakinna. Milangata sanskara dakinna. Marya marane hatiyata. Maranna hatiyata. Merenna merena pudgalaya hatiyata. Merenawa hatiyata dakinna. Rogiyak hatiyata gaduwak hatiyata ulak hatiyata. Ewa gwesani ak heti eta wesanta patu de ak heti eta dakin. Vinyani ak tei wagi mayu pamanca vinyana. Vinyani mulawa pinatuni abawita hitata. Arma mulin sadahan kali vinyani metin dis terum kali pinatuni armuna tirni ekan no akira. Abawita hita asrutavat hita pinatuni hebewatama mayu pamanca vinyana mayawa ak heti eta. Mayawa ak heti eta hasukollai metin dar sanyawedi mirigwa ak heti eta dakpapua wagi. Sanskara wala sanskara te wagi sanyawa langata sanskara dakinnone sanskara langata vinyana vinyanayak pinna tune e wage ma dakinnone maraneyai metana pavatine maraya
ඒවගේම මරන්නා හැටියට ඒවගේම මැරෙන අය හැටියට මැරෙන පුද්ගලයා හැටියට ඒවගේම රෝගයක් ගඩුවක් උලක් වෙසණයක් ඒවගේම ඔබසෙන්ට පත් වෙලා කියලා මේ ලෙසිනුත් මෙන්න මේ විදියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම දකින්නේයි සඳහන් කළා මේකට කියනවා මොනවට දකින්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දක්වන තුනේ දේශනාවේ සඳහන් කරන්නේ සුතවා අරිය ශාවකෝ මෙන්න මේ සුතවත් ආර්ය ශාවකයා ඒවං සුතවා අරිය ශාවකෝ මෙන්න මේ සුතවත් ආර්ය ශාවකයා මේ විදියට දැකලා චක්කුස් මිම්පි නිබ්බින්දති දැන් මොකද වෙන්නේ ඇහි කලකිරෙනවා ඒ වගේම රූපේ කලකිරෙනවා ඒ වගේම වේදනාවේ කලකිරෙනවා සංඥාවේ සංකාරයේ විඥානයේ කලකිරෙනවා ඇසෙහි කනෙහි නාසෙහි දිවෙහි කයෙහි සිතෙහි මේ සියල්ලම කලකිරීමටපත් කලකිරෙනවා කියලා කියන්නේ සංවේගයක් ඇති කරගන්නවා රාද අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන මොකද මොනවට දකින්නවා කියලා කියන්නේ දැන් සඳහන් කළේ මොනවට දකින්නවා කියලා අර විදියට මරණය ඒ වගේම මරනවා මැරෙන අය මැරෙන සිද්ධ වෙනවා මේ මොනවට දකිනවා රෝගයක් gaduwak ulak vesaniya vesana pattuna kiyala මොනවට දකිනවා හොඳට දකිනවා මොකද එහෙම දකිනවා කියන්නේ එහෙම දකිනවා කියනකොට ඒකේ අර්ථය තමයි නිර්වේදයට එනවා කියන එක නිබ්බින්දත්තං එනම් නිර්වේදයටපත් වෙනවා සංවේගයකටපත් වෙනවා කලකිරීමකටපත් වෙනවා අර සාමාන්‍ය ලෝකියා කියන කලකිරීම නෙමෙයි දැන් ඔබ දන්නවා දරුව වෙනුවෙන් සියල්ල සිද්ධ කළ ඒ වුණාට හැමදාම මට අයිති නෑ සදාකාලික නෑ ජීදර ධන දාන මේ ලෝකෙ මොනවහත් ඒ සියල්ලම හටගත් වගේ නැති වෙනවා හැපිලා කෑ ගහලා අඬලා තේරුමක් තියෙනවද නෑ ධර්මානුකූල දැකලා සසර ගමන දුකක් කියලා සංවේගයක් ඇති කරගන්න ඒතන නිර්වේදයෙන් කුමන අර්ථයක් ගන්නවද නිර්වේදයේ අර්ථය තමයි විරාගය කියන එක විරාගයට කියන්නේ සම්මුතියට මම මගේ කියලා කිව්වට පරමාර්ථ වශයෙන් මමවත් මට අයිති නෑ කියන එක සියල්ල සම්මුතියෙන් හඳුන්වනවා යන්ත්‍රයක වාහනයක කොටස් කැලි එකතු කරාම වාහනේ නමක් කියනවා කාර් එක කියලා ලොරිය කියලා කැලි එකතු කළා මේ ස්කන්ධ පංචකයේ එකතුවක් තමයි සත්‍ය පුද්ගලය කියලා කියන්නේ අම්මා තාත්තා අපච්චි කියලා ඔබ හඳුනන විවිධ වචන වලින් පණ ඇති හෝ පණ නැති මේ අර ධාතු කොටස් හතරක් ස්කන්ධ පංචකයක් ඒ වගේම ආයතන හයක් ඇසාදී මේවායි එකතුවට මේවා ගලවලා දැම්මොත් එතනට සත්‍ය පුද්ගලිය නෑ දැන් ඩකක් ගලවල වැටුණා ඔබ හඳුනන පුද්ගලියෙක් නෑ හිසකෙස් සබ්බීමට ගලාගෙන වැටුණා එතන ඒ සත්‍ය පුද්ගලියෙක් නෑ ඒකයි තේරුම් ගන්නෙ එතකොට සම්මුතියට පරිහරණය කරාට නමකින් විරාගයටපත් වෙනවා හට අරගත්ත දෙය නැති වෙනවා කියලා විරාගයෙන් ඊළඟට මොකක්ද අර්ථයට යන්නේ විමුක්තියටපත් වෙනවා විමුක්තියටපත් වෙනවා කියන්නේ විමුක්තිය කියන්නේ අත්හරිනවා මිදෙනවා විරාගං විමුච්චති විරාගයෙන් විමුක්තියට එනවා විමුක්තිය කියන්නේ නිදහස් වෙන මොකිනෙ නිදහස් වෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ඉපදීමෙන් විරාගෙන යාමෙන් ලෙඩ දුක් වලින් මරණයෙන් ශෝකයෙන් පරිදේ පරිදිකින හැඳීම විලාපතිව ඒව උපායාස බලවත් සිත් ඇවුලෙන් මේවායි මිදෙනවා ඒකෙන් අර්ථවත් වෙන්නේ මොකද්ද භාගවතුන් වහන්සේ දේශනා කරනවා නිවන නිවනින් අර්ථවත් වෙන්නේ මොකද්ද බුදුරජාණන් සඳහන් කර රාද ඔබ ප්‍රශ්නේ ඉක්මවා ගියා. ප්‍රශ්නේ කෙලවර ගන්න ඔබට බැරි වුණා. නිවන අප පිහිට කොටගත් දෙයක්. නීම නිවන සරණ යා යුතු දෙයක්. නිවනේ බැසගත යුතු දෙයක්. අන්න ඒ නිවන පිහිට කොටගෙන නිවන අරමුණු කරගෙන නිවනේ බැසගෙන කියන්නේ පිළිවෙත් මාර්ගයට ඇවිදින් මහා බ්‍රහ්මචර්යාව මාර්ග බ්‍රහ්මචර්යාවේ මාර්ගයේ ගමන් කරනවා කියන අදහසයි නිවන අර්ථවත් වෙනවා කියන අදහසින් දැක්වේ. පින්තුනේ කාල වේලාව අවසන්. මේ මාර සූත්‍ර දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ එතකොට අපිව කැඳවගෙන ආවේ රාද ශාමින් වහන්සේගේ රාදට මේ පිළිතුරු ලබා දීලා නිවන දක්වා රැගෙන එන ආකාරය දැන් ඔබට සරලව තේරුම් ගත්තොත් මාර කියන අදහසින් වචනයක් මරණ කියන අදහසින් වචනයක් ආවොත් ඒවා කෙලෙස් හැටියට දකින්න ඒක තමයි මරණය මැරිය යුතු මැරිච්ච දෙයක හැටියට දකින්න රෝගයක් හැටියට gaduwak හැටියට උලක් හැටියට වෙසණයක් වෙසෙන්ට පත් වූ දෙයක් හැටියට මොනවට දකින්න දකිනකොට සංවේගයක් ඇති වෙනවා සංවේගයෙන් විරාගයට එනවා විරාගයෙන් විමුක්තිය විමුක්තිය නිවන නිවනට තමයි මාර්ග බ්‍රහ්මචර්යාවයි සඳහන් වෙන්නේ දේශනාව අවසන් වෙනවා පින්වත් ඔබ හැම දිනාටම මේ ජීවිතයේ මොහෝ ඉතා ඉක්මන් භවයක ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් උතුම් මාර්ග නම් වූ උතුම් චතුරාසත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම මේ මාර සූත්‍ර දේශනාවත් උපනිශ්‍රේ ධර්මයක්ම වේවායි මහත් වූ කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා කාරුණික පින තුනේ